අවසන්දාවක් ගිමිණි දවසේ උණුසුම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම නිමේෂ චමත් සංකල්ප මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත ස්වාධීන කොමිෂන් සභා දුරකාල දීර්ඝ කිරීමට අවධානය කෘෂි කර්මාන්තයේ නව පරිවර්තනයට සුදුසුම අවස්ථාව මේ බව ජනපති පවසයි ඉතිහාසයේ සෞඛ්‍යට වැඩිම මුදල වත්මන් රජයෙන් බව අගමැතිගෙන් ප්‍රකාශයක් පහේ ශිෂ්‍යත්වය අනිවාර්ය කර තිබූ චක්‍රලේඛය ඉවතට ආරක්ෂමව ක්‍රියාත්මක ස්වාධීන කොමිෂන් සභාවල කාලය දීර්ඝ කිරීමට අනුක්‍රම ව්‍යවස්ථා සභාවේ අවධානය යොමු වුණා. ඒ අනුව කොමිෂන් සභා සමාජිකයන්ගේ වයස් සීමාව අවුරුදු 80ක් වැඩි කිරීමට නියමිතයි. ජනාධිපතිතුමා සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹෙන බවයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහන් කරන්නේ. කතානායකකරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ව්‍යවස්ථා සභාව රැස් වුණා. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු සඳහා විනිශ්චයකරුවන් පත් කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයටද විනිසුරුවරුන් දෙදෙනෙකු සඳහා අනුමැතිය ලබා දුන්නා. स्वशक्ति नगी सिटी में कृषि आर्थिक वेडपिनिविलट अप कडिनमिन अवतीर्ण वियुत बव जनाधिपति मैत्रीपाल सिरिसेन मेतितुमा पवसनवा जनाधिपतितुमा में अदहस पलकले कटुपोत पोतुवेव शैल तलाराम रजमहा विहारे पेवती उत्सव्याक अमतमें කටුපත පොතුවැව ශෛලතලාරාම රාජමහා විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය අද පෙරවරුවේ පැවතුනේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඓතිහාසික වටිනාකම් රැසගෙන යුතු දර්ශනීය විහාරස්ථානයක් වන ශෛලතලාරාම රාජමහා විහාරස්ථානයේ වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත් තුළ නිරත වුණා. අභිනව දෙමහල් ධාතු මන්දිරය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිදු කළේ ඉන් අනතුරුවයි. ධාතුන් වහන්සේ වෙත පළමු පුෂ්පෝපහාරයද ජනාධිපතිතුමා සිදු කළා. ඉන්දියාවෙන් වැඩම කරමු ලබ සුදු බෝධීන් වහන්සේ රෝපණය කිරීම සිදු කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අනුතුරුව ජනාධිපතිතුමා ඓතිහාසික වැදගත්කමකින් යුතු කෞතුක වස්තුන් නරඹමින් පුදබිම පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා අනුතුරුව රැසසිටි පිරිස අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසුවේ කාලගුණික සහ දේශගුණික විපර්යාස හමුවේ මුහුණ දීමට ඇති අභියෝග තේරුම් ගනිමින් රටේ ආර්ථික ගැටලු විසඳා ගැනීමට සියලු දෙනා සාමූහික ප්‍රයත්නයකට එක්වීම වැදගත් බවයි දැන් අවුරුදු 3 මාරකට පස්සේ රට පුරා වහින්න පටන් අරගෙන අපේ ජලාශ වැව් අමුණු පිරෙන්න පටන් අරගෙන තිබෙනවා. මෙය ඉතාම වාසනාවන්ත අවස්ථාවක්. අපිට අපේ ආහාර නිෂ්පාදනයේදී මේ ලැබෙන වර්ෂාවේ උපරිම ප්‍රයෝජනය ගන්න. අඩු වශයෙන් ගෙදර තමන්ට අවශ්‍ය තමන්ගේ ආහාර ටික හදා ගන්න. මේ වර්ෂාවෙන් ලැබෙන ප්‍රතිඵලය අපි ප්‍රයෝජනයට ගන්නට. මේ පොල්ලිඩම් සියල්ලෙහිම අපිට යටි වගාවන් දාන්න පුළුවන්. විශේෂයෙන්ම ධාන්‍ය එළවලු එය අපහසු දෙයක් නෙවෙයි. අපි මොන තරම් ආහාර පිට රටෙන් ගේනවාද අපි අවුරුද්දකට ගේන කුරක්කන් වලට විතරක් රුපියල් කෝටි 100කට වැඩි යනවා කුරක්කන් වලට විතර අපි දැන් ආහාර කියලා නොගෙනෙන දෙයක් සෑම දෙයක්ම පිට රටෙන් ගේනවා එයිදී අපිට යම් ඉඩක් තිබුණා ඒ සඳහා නිදහසට කරුණු කියන්න දැඩි නියඟය අවුරුදු කීපයක් පැවති නිසා නමුත් දැන් වර්ෂාව ලැබීමත් සමග අපි සෑම කෙනෙක්ම බලාපොරොත්තු තබන්න ඕනේ අපේ විශ්වාසය ස්වය ශක්තිය අපේ ශක්තිය කෙරෙහි රටින් ගේන කෑම කනවද නමුත් අපේ ඉඩමේ කුඹුරේ අපිට කරන්න පුළුවන් වගාවක් අපි කොහොමද කරන්න කියලා වයිම පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයාද මෙහිදී අදහස් පළ කළා ධාතු මන්දිරයත් රෝපණය කරපු දවල බෝධියත් මේ දෙකම විවෘත කරන්න අනන්තවත් අවස්ථා අපේ නායක හාමුදුරුවන්ට තිබුණා ඒ හැම අවස්ථාවකම අපේ හාමුදුරුව මාත් එක්ක ප්‍රකාශ කරේ බෑ මේක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේම අතින් මට විවෘත වෙන්නට ඕනේ ඒකට හේතුවක් තියෙනවා ඔබතුමා පසුගිය දවසක ප්‍රකාශ කළ තිබුණා මහජන මුදල් වංචා නොකළ දේශපාලනඥයෙක් ඉන්නවා නම් මම එහෙම කෙනෙක් නෙමෙයි කියලා කතා කරලා කියන්න පුළුවන් කීයෙන් කී දෙනාටද කියලා ඔබතුමා බොහොම පැහැදිලි ප්‍රකාශයක් කරලා තිබුණා. එවන් ප්‍රකාශයක් කරන්නට සුදුසුකම් ලබන්නෝ විරලයි. මේ බෝධීන් වහන්සේ රෝපණයත් ධාතු මන්දිරයේ විවෘතයත් සඳහා අපේ නායක හාමුදුරුවෝ අපිත් එක්ක ප්‍රකාශ කරේ එවන් පුද්ගලයෙක්ගේ සුරතින් මේ වැදගත් කටයුත්ත සිද්ධ වෙන්න ඕනේ. අධිරාජ ජනාධිපතිතුමා මේ දිස්ත්‍රික්කයට අති විශාල සේවයක් කරලා දෙන නායකයෙක්. පෞගේ කාලවකවානුවේ අපිට විශාලම අර්බුදය තිබුණේ ජලය නැතුව මේ රටේ
මිනිස්සු දහසකුත් දෙනා දුක් විඳිනකොට වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කය අති දැවැන්ත දුෂ්කරතා ගන්නවට මුහුණ දුන්නා. අධිකාර ජනාධිපතිතුමා මොරගහකන්ද ව්‍යාපෘතිය ආරම්භ කරලා වයඹට ජලය ගේන වැඩපිළිවෙල තුල කෝටි 1600කට වැඩි මුදලක් සම්පූර්ණයෙන්ම අපේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අති දැවැන්ත වැඩපිළිලක් සකස් කරලා තිබුණා. ඔබතුමා ඒ වගේම වැව් 2400ක් ආරම්භ කරන ක්‍රියාවලිය පටන් අරගෙන මේ දිස්ත්‍රික්කයේ විශාල වැව් සංඛ්‍යාවක් අද ගැඹුරු කරමින් තිබෙනවා. අපිට වතුර ටික එකතු කරගන්න. මේ යගේ සමහර අයට තේරෙන්නේ නැහැ. සමහර අය කල්පනා කරන්නේ මෙහෙම යන්න පුළුවන්ද බැරිද කියලා. හැබැයි එතුමා මේ ගමන අවුරුදු දැන් 4ක් තිස්සේ ඉතාම ක්‍රමානුකූලව එතුමා මේ ආණ්ඩුව අරගෙන යනවා. මේ අතර තවත් සුවිශේෂී කටයුත්තකට ජනාධිපතිතුමා විහාරස්ථාන පරිශ්‍රයේදී එක් වූ අතර කටුපත ප්‍රදේශයේ පදිංචි මනාල යුවළ දෙකකගේ විවාහයන් සඳහා අත්සන් තැබීමද සිදු කළා. කුෂාන් සම්පත් සහ මාධවී හේරත් දෙදෙනාත් නලින් හේරත් සහ දිලෝමා මදුවන්ති මෙලෙස අද යුගදිවියට එළඹුණා. මෙම අවස්ථාවෙන් අනුතුරුව කටුපත පහළ පොතු වැව ප්‍රාථමික විද්‍යාලය වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතුමා එහිද නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් සිටු දරුවන්ගේ තොරතුරු විමසා බැලුවා. වත්මන් ව්‍යාපාලන රජයේ පත්වීමෙන් පසු ගෙවිගිය වසර කිහිපය තුළ සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් වැය කළ මුදල අන් කිසිදු රජයක් යටතේ වැය කළ මුදලට වඩා වැඩි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ශ්‍රී ලංකාවට හඳුන්වා දීම වෙනුවෙන් කොළඹ කින්ස්බරි හෝටලයේ ඊයේ පැවති උත්සවයට සහභාගී වෙමින් ඊට ඇමරිකා එක්සත් ජනපදයේ ජාන තාක්ෂණ විශේෂඥ වෛද්‍යවරුන් හා මහාචාර්යවරුන් රැසක් එක්ව සිටියා. ගෙවිගිය වසර කිහිපය තුළදී මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය දැවැන්ත පියවර කිහිපයකින් ඉදිරියට ගිය බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ නායකත්වය යටතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මක බව ඉහළ අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා. ඖෂධ මිල පාලනය කරමින් ජනතාවට දරාගත හැකි මුදලට සෞඛ්‍ය සේවා ලබා ගැනීමට ඉඩ සැලසීම ප්‍රධාන ජයග්‍රහණයක් වෙනවා. නවීන තාක්ෂණයේ සෞඛ්‍ය සේවාව වෙතද හඳුන්වා දීමටද රජය කටයුතු කරන බවයි රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ. මේ වන විට සිවවන කාර්මික විප්ලවයද ආරම්භ වී ඇති බව කියා සිටි අග්‍රාමාත්‍යවරයා නව තාක්ෂණ යටතේ සෞඛ්‍ය සේවාව ගෝලීය වශයෙන් ව්‍යාප්ත වී ඇති බව පෙන්වා දුන්නා. සාම්ප්‍රදායික ක්‍රමවලට වඩා වෙනස් ක්‍රම ඔස්සේ මේවන විට සෞඛ්‍ය සේවාවන් සැපයීමට හැකිවන පරිදි තාක්ෂණය දියුණු වී ඇති බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. While healthcare has certainly expanded by leaps and bounds, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අතිවිශාල ලෙස දියුණුවක් ලබලා තියෙනවා. සෞඛ්‍ය සේවා ලබා ගැනීම සඳහා වැය වෙන පිරිවැය ශ්‍රී ලංකාවේ ජනතාවට බලපාන ප්‍රධාන දෙයක්. ඖෂධ මිල සහ සේවාවන් සඳහා වැය වෙන පිරිවැය මෙහිදී තීරණාත්මකයි. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා යටතේ ජනතාවට සෞඛ්‍ය කටයුතු සඳහා වැය වෙන වියදම පාලනය කිරීමට සාර්ථක ලෙස පියවරගෙන තිබෙනවා. ලංකාවේ හැම කෙනෙක්ටම හොඳ සෞඛ්‍ය සේවයක් ලබා ගන්න පුළුවන්. පහුගිය වසර කිහිපෙදී යහපාලන රජය සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා වැයකරන මුදල වෙනත් කිසිදු රජයක් සමග සසඳන්න බෑ. ගොඩනැගිලි වලට වියදම් කළ මුදල විතරක් නෙවෙයි අනාගතයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබෙන තාක්ෂණයේ සහ සේවාවන් මෙරටද හඳුන්වා දීමටත් විශාල මුදලක් වැය කර තිබෙනවා. අපොස උසස් පෙළ පන්ති ඇති පාසල් 3000ක කැඩට් පුහුණුව ව්‍යාප්ත කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එය වෘත්තීය සුදුසුකමක් බවට පත් කරන බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ. As being the first step in preparing yourself for the modern society. කැඩට් පුහුණුව මගින් නවීන සමාජයට පිවිසීම සඳහා පළපුරුද්ද හා හැකියාව ලබා දෙනවා. අපේ රටේ පමණක් නෙවෙයි කලාපීය රටවල කැඩට් කණ්ඩායම් අතරත් සම්බන්ධයක් ගොඩනැගිය යුතුයි. කලාපීය වශයෙන් ගත් පිට ශිෂ්‍ය භට කණ්ඩායම් වලට විශේෂ කාර්යභාරයක් ඉටු කිරීමට තිබෙනවා. හොඳ කැඩට් කණ්ඩායමක් ගොඩනගනවා කියන්නේ ජාතියට කරන සේවාවක්. The cadet corps can become one of the most important institutions parallel to the school system in character formation. ශ්‍රී ලංකා ජාතික ශිෂ්‍ය භට බලකායේ හර්මන් ලුස් කුසලාන විසිරයාමේ උත්සවයට සහභාගී වීම සඳහා දෙවියනට පැමිණ සිටින දකුණු ආසියා රටවල කැඩට් නිලධාරීන් හා ශිෂ්‍ය භටයන් මුණ ගැසුණු අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අරලීගහ මන්දිරයේදී හමුව සිදුවුණා. ජාතික ශිෂ්‍ය භට බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් MMS පෙරේරා ඇතුළු නිලධාරීන් පිරිසක් ඊට සහභාගී වුණා. විදේශ රටවල කැඩට් නිලධාරීන් සහ ශිෂ්‍ය භට බාලක බාලිකාවන්ද මෙම හමුවට එක්ව සිටියා. ඔවුන් සමග සුහද කතාබහක යෙදුණු අග්‍රාමාත්‍යවරයා ඡායාරූපවලටද පෙනී සිටියා. විදේශ රටවලින් පැමිණි කැඩට් නිලධාරීන් අග්‍රාමාත්‍යවරයා වෙත සමරු සිහිවටන පිරිනැමුවා.
राज्य बैंकु किसी लेसकेन्वत अस्थावर वी नति बव नियोज्य अमात्य आचार्य हर्षद सिल्वा महता अद पार्लिमेंतुवेदी प्रकाश कला ශ්‍රීලංකා රුපියල කඩය වැටෙමින් මූල්‍ය හා විනිමය අර්බුදයක් හටගෙන ඇති මෙවැනි අවස්ථාවකදී ප්‍රධානතම රාජ බැංකු දෙක වන ලංකා බැංකුවේ හා මහජන බැංකුවේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අතිගරු ජනාධිපතිතුමාගේ නියෝගයක් මත අලුතින් සභාපතිවරු ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩල පත්කරන ලැබුවේද කිසිම විදියකට බැංකු දෙකේ අස්ථාවර මට්ටමක පවත්ව නොවන බව අවධාරණය කරන්න ඕනේ ඍජු විදේශ ආයෝජන කිසි විටකත් එළියට ගලා ගිහිලා නැහැ කියන එකත් මේ අවස්ථාවේදී ජනතාව මත තියන්න ඕනේ ලංකා බැංකුව මහජන බැංකුව හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යන ආයතනවල කාර්යභාරයන් තවදුරටත් කාර්යක්ෂම කිරීමේ අරමුණෙන් ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත එම ආයතන ප්‍රතිසංවිධානය කිරීම මේ වන විට ආරම්භ ඇත ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහා මේ වන විටත් නව පත් කිරීම සිදු කර ඇත මහජන බැංකුවට සභාපතිවරයෙක් පත් කරමින් තියෙන බව අද දවස වෙනකොට අපිට දැනගන්න ලැබෙනවා අපි කවුරුත් දන්නවා ලංකාවේ වැඩිපුරම විදේශ ආයෝජන ලැබුණේ 2017 වර්ෂයේ බවත් 2020 වෙනකොට වාර්ෂිකව ලැබෙන විදේශ ආයෝජන ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 5ක් දක්වා වැඩි කිරීම ආයෝජන මණ්ඩලයේ ඉලක්කය ලංකා බැංකුවයි මහජන බැංකුවයි වාර්තාගත ලාභ ලැබලා තියෙනවා අනිත් එක ඔඩිටර් ජෙනරල්වරයාගේ වාර්තාව අනුව කිසිම දූෂණයක් කළිදරව් වෙලා නැහැ අවුරුදු 3ක් එයයි ඉඳලා තිනවා අපි අවුරුදු 3යි දෙන්නේ හැම කෙනෙකුටම පසුගිය රජයේ බැංකුව වලට අධ්‍යක්ෂකවරු පත් කරනකොට සාත්‍රකාරියෝ පත් කරුවේ අපි එහෙම දාන්නේ අපේ රුපියල දිනපතා බාල්දු වෙනවා අර්බුදයක් පවතිනවා අර්බුදය කොහොමද අපි විසඳගන්නේ කියන ප්‍රශ්නේ තමයි මූණ දෙන්න තියෙන කතානායකතුමනි ඔව් අපි ඒක පිළිගන්නවා රුපියල්ට පීඩනයක් තියෙනවා අපිට ඒක නැහැයි කියන්න මෙතන කිසිම අවස්ථාවක් නැහැ මේ අවස්ථාවේදී ඒ අනවශ්‍ය උච්චාවචනය මගහැරීම සඳහා මහ බැංකුව විසින් ඩොලර් මිලියන 350ක විතර ප්‍රමාණයක් මුදා හරලා තියෙනවා මධ්‍යපාලීනව අපිට අවශ්‍ය වෙන්නේ අපේ ආයෝජන ප්‍රමාණය වැඩි කරගන්න සහ ගලාගෙන එන අපනයන ප්‍රමාණය වැඩි කරගන්න විදේශ සංචාරකයන්ගෙන් එන ප්‍රමාණය වැඩි කර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අනිවාර්ය කර තිබූ චක්‍රලේඛය ඉවත් කිරීමට අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජකාරී වසමහතා පවසනවා ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දුව රැසක් ඉදිරියේදී ගැනීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ අමාත්‍ය අකිල විරාජ් කාර්යවස මහතා මෙම අදහස් පළ කළේ නුගේගොඩ අනුලා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් විදුහල්පතිනි ජයනි ප්‍රශංගිකා මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේද ආරාධිතයන් රැසක් දී ඉටෙක්ව සිටියා මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා සඳහන් කළේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පත් කළ සමාලෝචන කමිටුව අමාත්‍යංශයේදී අද උදැසන රැස් වූ බවයි ශිෂ්‍යත්ව විභාගයේ ආරම්භ වූයේ අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන්ට ශිෂ්‍යාධාර ලබා දීමේ අරමුණෙන් සහ පහසුකම් සහිත මධ්‍ය මහා විද්‍යාලවලට ඇතුළත් කිරීම සඳහායි එහෙත් මේ වන විට එය බරපතල හිංසාකාරී විභාගයක් බවට පත්වැති බව කමිටුවේ අවධානයට ලක්ව තිබෙනවා ශිෂ්‍යාධාර සඳහා වාර්ෂිකව වැය කරන මුදල රුපියල් 1 කෝටි 35 ලක්ෂයක් එහෙ ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වීමට පමණක් වැය වෙන මුදල රුපියල් කෝටි 2කට ආසන්න බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා චක්‍රලේඛයක් තියෙනවා දැන් අවුරුදු කිහිපයකට ඉස්සෙල්ලා ගහපු චක්‍රලේඛයක් ඒ චක්‍රලේඛයේ තියෙන්නේ ශිෂ්‍යත්ව විභාගයේ කිරීම අනිවාර්යයි මම ලේකම්තුමාට කිව්වා මේ අනිවාර්ය කිරීමේ චක්‍රලේඛේ වහාම ඉවත් කරලා කැමැතිනම් ශිෂ්‍යත්ව කරන්න නැත්තම් ශිෂ්‍යත්ව නොකර ඉන්න ඉඩ දෙන්න ශිෂ්‍යාධාරය දෙන්න ශිෂ්‍යත්ව විභාගයේ තියන්නත් ඒ වගේම ගංගොල් ඉන්න දක්ෂ අයට ඉස්සරහට ප්‍රධාන පාසල් වලට එන්න ඕන නම් ඒ අවස්ථාවත් තියමින් ඒ වගේම ඇතුළත් වීමේ වගේ විභාග දාලි වරලා පාසල් වලට ගන්න ක්‍රමවේද හදන්න පුළුවන්කම තියෙනවා සමහර රටේ මේක දවසක විභාගයක් තියලා පාසල් තුනක් වගේ තෝරගන්න දීලා ඒ වගේම එන ක්‍රමවේදයක් දැන් හදමින් යනවා මම කව මාසයක් ඇතුළත අපි වාර්තාව දෙන්නේ ඉතින් එතකන් ඊළඟ අවුරුද්දේ ඉඳලා ශිෂ්‍යත්ව අනිවාර්ය නෑ කරන්නේ ඕනනම් කරන්න පුළුවන් නැත්තම් නිකයිද නිර්ද දෙකැතුළු ප්‍රදේශ කිහිපයකට තවදුරටත් තද වැසි ඇතිවන බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර නායාමයේ අවධානමක් හේතුවෙන් තාවකාලික වසා දැමූ පැල්මඩුල්ල බුලුගහතැන්න බෙදුහල හෙට සිට යලිත් විවෘත කිරීමට නියමිතයි. පැල්මඩුල්ල බුලුගහතැන්න දන්දෙනිය කන්ද නායෑම හේතුවෙන් නිවාස 40ක පිරිස් ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරුණා. බුලුගහතැන්න විද්‍යාලයද තාවකාලිකව වසා දැමීමටයි කටයුතු කෙරුණේ. ඒ කන්ද නායාමත් සමග විශාල ගල් පෙරළී යාම හේතුවෙන් මෙම භූමිය වෙත අද දහවල් පැමිණි අදහල නිලධාරීන් එය නිරීක්ෂණයට ලක් කළා. ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පොලිසිය සහ යුද හමුදාවේ මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඊට එක් වුණා. මෙහිදී වැඩි අවධානම් නිවාස 6ක් හඳුනාගෙන තිබෙනවා.
ජාති ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ නිවේදනය අනුව නුවර නුවරඑළිය මාතලේ කියන දිස්ත්‍රික්ක වලට ලබා දීලා තියෙන නිවේදනය තවමත් වළංගු වෙනවා. පාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුවේ දත් අනුව තවදුරටත් වැසි සැජ තත්ත්වයන් මධ්‍යම පළාතත් එකම සබරගමුව ඌව පළාත් ඇතුළුව ගාල්ල මාතර කළුතර කියන දිස්ත්‍රික්ක වල බලාපොරොත්තු වෙනවා. ඉතින් තවදුරටත් මෙම තත්ත්වය හෙට දිනේ දක්වා වර්ධනය විය හැකි බව තමයි කාලගුණ වාර්තාව අනුව පෙනී ගිහිල්ලා තිබෙන්නේ. මෙහිදී නායම ලක්ෂණ පිළිබඳ දැඩි අවධානයෙන් පසු වෙන්න කියලා අපි සියලුම ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා. නායම ලක්ෂණ මතක් කිරීමක් විදිහට ගස් ඇලවීම්, ආගන්තුක දියුල්පත් වැනි දේ පිළිබඳ දැඩි අවධානයෙන් පසු වෙන්න, විශේෂම 1.7 දුරකථන අංකය ඔස්සේ සියලුම මේ දත්ත යවත් කලින කොට තිබෙනවා. හිඟුරක් ගොඩ කවුඩුළු වැවේ මසුන් අල්ලමින් සිටියේදී අකුණු සැරවැදීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත් වුණා. තවත් දෙදෙනෙකු කම්පණයට පත්ව රෝහල්ගත කෙරුණා. අකුණු සැරවැදීමෙන් මිය ගියේ හිඟුරක් ගොඩ යුදගනාව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක්. කාසල්රී ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසල්ගමු ඔය පිටාර ගැලීමෙන් භගවන්තලාව ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබෙනවා. කෙසල්ගමු ඔයේ ජල මට්ටම ඉහළ යාමත් සමග කාසල්රී ජලාශයේද ජල මට්ටම ඉහළ යමින් පවතිනවා. මේ අතර කොත්මලේ ජලාශයේ වාන්දරට ස්වයන්ක්‍රීයව විවෘත වී හැකි බැවින් ඒ අවට ජනතාවට අවධානයෙන් පසුවන්නයි අවදා කල්මනා කරන මධ්‍යස්ථානය සඳහන් කරනවා. හානිපූර්ණයේ සඳහා වන කාර්යාලය මකින් ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කරන බවත් ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීමට මේ පනතින් කිසිදු හැකියාවක් නැති බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙනවා. 2018 ජුනි මාස 22 දින හානිපූර්ණයේ සඳහා වන කාර්යාල ගැසට් නිවේදනය නිකුත් කෙරුණා. එය පසුගිය ඔක්තෝබර 10 වනදා පාර්ලිමේන්තුවේදී සම්මත කළා. මේ පනත මගින් 1987 අංක 29 දරන පුනරුත්ථාපනය කිරීමේ අධිකාරී පනත ඉවත් කරනවා. එමගින් සිදු වූයේ යම් හානියක් සිදු වූ විට ප්‍රාදේශීය ලේකම්වරයාගේ මැදිහත් වීමෙන් වන්දි ගෙවීමයි. මේ ක්‍රමය පිළිබඳ බරපතල විවේචන රැසක් පැවතුණා. අත්‍යවශ්‍ය පුද්ගලයන්ට වන්දි නොලැබීම සහ පක්ෂපාතී තීරණ ගැනීම ඒ අතරවනවා. හානිපූර්ණය සඳහා වන කාර්යාලය මගින් සිදුවන්නේ වන්දි ගෙවීම පිළිබඳ ප්‍රතිපත්තියක් සකස් කිරීමයි. එය කැබිනට් මණ්ඩලයෙන් මෙන්ම පාර්ලිමේන්තුවෙන්ද අනුමත කරගත යුතුයි. එම නිසා මෙහිදී ත්‍රස්තවාදී සංවිධානවලට වන්දි ගෙවීමට කිසිදු රජයකට ඉඩක් ලැබෙන්නේ නැහැ. මිනිස්සු හුදකලාව අපරාධකාර වෙන්න කවුරුත් උපදිනකොට මරාගෙන මැන්න බෝම්බ කරුවෙක් ලෙස ඉදිපදෙන්නේ. උපදුනාට පස්සේ තමයි මිනිස්සු සමාජීය තත්ත්වයන් අතරින් තල්ලු වෙන්නේ. ඒ නිසා වන්දි ලබා දීමට පිළිවෙලක් සහිත ක්‍රමවේදයක් හදන එක, හානි වෙච්ච අයට උදව් කරන එක අපි පිළිගන්න. පසුගිය ආණ්ඩුව සමයේදී සකස් කළ උගත් පාඩම් සහ ප්‍රතිසංවිධාන වාර්තාව මගින් හානිපූර්ණය සඳහා වන මූලික අදහස ඉදිරිපත් කෙරුණා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව LTTE සමාජිකයන් පුනරුත්ථාපනය ආරම්භ වේද ඒ අනුවයි. කරුණා අම්මාන්, KP සහ පිල්ලයන් යන LTTE නායකයන්ට උපරිම නිදහස සහ බලය දුන් රාජපක්ෂ ආණ්ඩුව වර්තමානයේදී මේ පනත විවේචනය කිරීම හාසියට කරුණක්. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරන තරම් බරපතල ආකාරයට ලිපිලේඛන ඉදිරිපත් කරන්න වී විශාල දුෂ්කරතාවයක් මේ වන්දි ලබා ගන්න බොහෝ දෙනෙක්ට බලපාලා තිබේ. අන්තගාමී තත්ත්වයන්ට ගියේ පයට ජීවත් වෙන්න අවස්ථාවක් දිය යුතුයි. ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන් රාජ්‍ය පාලනය ගැන කිසිම අදහසක් නැති නරුමෙක්ට පමණයි. Tamange දරුවා හෝ ස්වාමි පුරුෂය අතුරුදන් වීම නිසා ජීවිත කාලය පුරා පීඩා විඳින මව්වරුන් දහස් ගණනක් මේ රටේ සිටිනවා. හානිපූර්ණයේ යනු ඒ සියල්ලන්ට භෞතික සහ මානසික සහනය ලබා දීමයි. ඒ සිදු කරන්නේ අතුරුදන් වූවන්ගේ කාර්යාලය සමග එක්වයි. උතුරු නැගෙන යුද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම සිවිල් හා දේශපාලන කලබල මේ රටේ තිබුණා. ඒ වකවානුවල සිවිල් ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්වච්ච අවස්ථා තිබුණා. එහෙම බලනකොට මේ පීඩාවට පත්වච්ච ජනතාවට යම් ආකාරයකින් ඒ වෙච්ච හානිය අවම කරන්න හානිපූර්ණ කිරීම වැදගත්. මේ හානිපූර්ණ කිරීමෙන් මේ රටේ සංහිඳියා ක්‍රියාවලිය ශක්තිමත් වෙනවා කියලා මම විශ්වාස කරනවා. හානිපූර්ණයේ සඳහා වන කාර්යාලය මගින් කිසිදු අවස්ථාවක ත්‍රස්තවාදී ක්‍රියාවකට වැරදිකරුවන් වූ පුද්ගලයන්ට වන්දි ගෙවීමේ හැකියාවක් නැති බවත් එය පනතේ පැහැදිලිව සඳහන් වන බවත් ආණ්ඩු පාර්ශවයෙන් පවසනවා. දාලා තියෙනවා Facebook එකේ දලදා මාලිගාවට පහර දීපු කොටින්ටත් ආණ්ඩුව වන්දි ගෙවන්න යනවා. හානිපූර්ණ එකට චම්පික රණවගත අත උස්සලා දේශද්‍රෝහියෙක්. මෙතරුනි දලදා මාලිගයට පහර දීපු දවසේ අද ඔය දේශප්‍රේමී කතා කරන රාජපක්ෂ පවුල එකෙක්වත් හිටියේ නැහැ. එදා මාදුලෝය සෝබිත හාමුදුරුවෝයි අපි තමයි චන්ද්‍රිකා මැතිරියට ගියලා LTTE තහනම් කළේ. වසර 30ක යුද්ධයෙන් පීඩාවට පත් රටේ සමස්ත ජනතාවගේ සුභසිද්ධිය සඳහා ඉදිරිපත් කර ඇති මේ පනත විවේචනය කරන පිරිස් ඡන්ද ලබා ගැනීමට ත්‍රස්තවාදී නායකයන්ට වැටුප් ගෙවූ බවද පාටලි චම්පික රණව කැමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා. නැගෙනහිර මිනී මරපු රාම් එවැගේම නගුලන් වගේ නායකින්ව ගෝඨාභය රාජපක්ෂ පඩි ගෙව්වා.
මේ සම්බන්ධයෙන් සිවිල් සංවිධාන නියෝජනය කරන පාර්ශව දක්වන්නේ මෙවැනි අදහසක්. අනවශ්‍ය විදියට මේක ගැන බීතියක් ඇති කරගන්න ඕනේ මොකද්ද කියන එක ගැන මට නම් තේරෙන්නේම නැහැ. මේක මම හිතන්නේ වෙන්න ඕන වැඩක්. ඒක විය යුතු වැඩක්. මෙහිම දේවල් හරි අපිට කරගන්න බැරි නම් රටක් ඇතුළත ඉස්සරහට යන්නේ බොහොම අමාරු දෙයක්. නැවතත් ප්‍රවෘත්ති. කොළඹ වරාය නැගෙනහිර සහ බටහිර පාරයන්තය සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා කරුණු පැහැදිලි කළා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී. රේකී අමාත්‍යංශයේ තමයි යෝජනා කරන්නේ කැබිනට් මණ්ඩලයට මේ නැගෙනහිර පාරයන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් පමණයි සංවර්ධනය කරන්න ක්‍රියාත්මක කරන්න සුදුසුයි කියන එක. ඒතකොට රේකී අමාත්‍යංශය කරන නිර්දේශය කැබිනට් මණ්ඩලයේ සලකලා බලන්න ඕනේ. ඊට පස්සේ තමයි සාමූහික වගකීම ගන්න. ඉතින් අපිට දැන් තියෙන්නේ අත් වශයෙන්ම අඟහරුවාදා තීරණයක් ගන්න විතරයි. ඒ තීරණය ගන්න ඉස්සෙල්ලා අපි අගමැතිතුමා ඉල්ලීමක් කරා මේ ඉන්දියන් මහ කොමසාරිස්තුමාවත් හම්බෙලා අපි ස්ථාවරය දැනුවත් කරන්න කියලා. ඉතින් අපි ඒක කරන්නයි යන්නේ. ජනාධිපතිතුමා කියන්නේ මේක වරාය අධිකාරිය සතු දෙයක් විය යුතුයි කියන එක. මම කියන්නේ රේගිය අමාත්‍යංශයේ පැත්තෙන් ඒ ස්ථාවරයම ඉඳලයි මමත් කියන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට මේක දෙන්න ඕනේ. වෙන කාටවත් මේක දෙන්න බෑ කියලා. ඉතින් ඒ තීරණය ගනි මගේ විශ්වාසයක් තියෙනවා ඒ ගැටලුවක් නැහැ කියලා. විශේෂයෙන්ම අපි බටහිර පරියන්තය මේ ගිවිසුම අනුව ඉන්දියාවට දෙන්න අපි යෝජනා කරන අවස්ථාවේදී ඉන්දියාවත් සලකලා බලයි ඒක. මොකද තවසෙම්ම අපි අවබෝධ ගිවිසුමට පටහැනිව ගිහිල්ලා නැහැ. මාධ්‍යවේදී නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතිවාදය ප්‍රතික්ෂේප කරන බවද අමාත්‍යවරයා පවසා සිටියා. හරි, ඉතින් මේ ජාතිවාදී පක්ෂ උතුරේ විතරක් නෙවෙයිනේ තියෙන්නේ, දකුණෙත් තියෙනවා ජාතිවාද පක්ෂ. නැගිනේනත් තියෙනවානේ ජාතිවාද පක්ෂ. ඒ ජාතිවාදී අපි සම්පූර්ණයෙන්ම හෙලා දකිනවා. ජාතිවාදී මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික පක්ෂයක්. අපි ජාතිවාදය ප්‍රතික්ෂේප කරලා මේ රටේ විවිධාංග ආරක්ෂා කරලා ශක්තිමත් කරලා ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ගොඩනැගිය යුතු කියන පැහැදිලි ස්ථාවරකින් ඉඳලා කටයුතු කරන පක්ෂයක්. හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පසුවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. මේ වන විටත් ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින බවයි වාර්තා වන්නේ. ජනාධිපතිතුමා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු කිහිප දෙනෙකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට නාලක සිල්වා මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහායි ඔහු අද දිනේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණේ. මේ අතර මෙවැනි ඝාතන කුමන්ත්‍රණයක් පවතින බවට හෙළිකළ දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාරගේ සහ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ හඬපට ගැළපෙන බව පසුගියදා අධිකරණයේදී හෙළි කෙරුණා. පසුගිය පාලන සමයේ ක්‍රියාත්මක වූ අසමාන සංවර්ධන ක්‍රමෝපායන් ඉවත් කර ලබන වසර සඳහා ජනතාවට සංවේදී සංවර්ධන අයවැය යෝජනාවලියක් අවශ්‍ය බව ජනතාවගේ ඉල්ලීම බවට පත්ව තිබෙනවා. පසුගිය සමයේදී පටු දේශපාලන වාසි ඉටු කර ගැනීමේ අරමුණින් දෙවන්ත සංවර්ධන යෝජනා ක්‍රම ඉදිරිපත් කෙරුණා. එහෙත් ජනතාවගේ සැබෑ ගැටලු හඳුනා ගැනීමක් එම සංවර්ධන ව්‍යාපෘති තුලින් සිදු වුණේ නැහැ. මෙරට දසලක්ෂයකට වැඩි ජනතාවට තවමත් වැසිකිලි පහසුකම් පවා නොමැති වීම කනස්සල්ලට කරුණක්. පසුගිය සමයේදී ජනතාවගේ එවැනි සංවේදී අවශ්‍යතා කිසිවක් හඳුනා ගැනුණේ නැහැ. සමාජයේ පවතින මෙවැනි අසමානතා අවම කර පොදු ජනතාවගේ ගැටලුවලට විසඳුම් දීමේ සංවේදී අයවැය යෝජනාවලියක් මෙවර ඉදිරිපත් කරන වයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සදහන් කළේ. එය ජනතාවගේ අවශ්‍යතාවලට ඇහුම්කන් දීමක් බවයි බොහෝ දෙනා මත පළ කරන්නේ. පසුගිය රාජපක්ෂ පාලන සමයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහා පරිමාණ සංවර්ධනය සඳහා පමණක් විදේශ ණය රුපියල් බිලියන 700කට වැඩි මුදලක් වැය කර තිබුණා. නමුත් එම සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ කිසිවක් ජනතාවට ලැබී නැහැ. පසුගිය රාජපක්ෂ සමයේදී එසේ ඉදිකළ සුපිරි මහමාර්ග ගොවීන් වීවේලීම සඳහා යොදා ගන්නා තත්වයක් අද වන විට උදා වී තිබෙනවා. මෙවැනි සැලසුමකින් තොර සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ලබාගත් ණය ගෙවා දැමීම අද රට මුහුණ පා තිබෙන ප්‍රධාන අභියෝගයක්. ශ්‍රී ලංකාවේ පසුගිය රජය සමයේදී ක්‍රියාත්මක කෙරුණු සංවර්ධන ව්‍යාපෘති වලින් ප්‍රතිලාභ ලැබුණේ එම පවුලේ සමාජිකයන්ට පමණක් බව ජාත්‍යන්තර වශයෙන්ද පිළිගත් කරුණක්. හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ, සූර්යවව ක්‍රීඩාංගණය, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා, දෙවන්ත මහාමාර්ග හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිබුණද රටේ ආර්ථිකයට පාඩුවක් මිස ලාභයක් ලැබුණේ නැහැ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මීහඟජ දුර උඩමත්තල පහළමත්තල ආදී ප්‍රදේශවල දෙවන්ත මහමාර්ග ඉදිකර තිබුණද කුඩා දරුවන්ට අකුරු කිරීමට සුදුසු පාසලක් හෝ එම ප්‍රදේශවල ඉදිකර නැහැ. පලක් නැති සංවර්ධන කටයුතු සඳහා යොමු කළ මුදලින් 10%ක් යොදවා දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව් 47ක් ප්‍රතිසංස්කරණය කළේ නම් එහි ජනතාවට වැඩි යහපතක් ඉටු කළ හැකිව තිබුණා. ඉදිරි අයවැයේදී එවැනි ජනතා ගැටලු පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම රජයේ අරමුණ විය යුතුව තිබෙනවා. Enterprise Sri Lanka දියුණුවේ රැළිය කුරුණෑගල නගරයේදී පැවැත්ුණා. ඊට ජනතාවගෙන් ලැබුණේ ඉහළ ප්‍රතිචාරයක්. Enterprise Sri Lanka සහන නියෝජනා ක්‍රම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වැඩසටහනේ අරමුණයි. ජනතාව දැනුවත් කරමින් පාගමනක් සහ අත්පත්‍රිකා බෙදා දීමක්ද සිදු කෙරුණා. දියුණුවේ රැළියට ඉහළ ජනතා සහභාගීත්වයක්ද දක්නට ලැබුණා. තරුණ පරපුරේ සහ කාන්තාවන්ගේ සහභාගීත්වය මෙහිදී විශේෂයෙන් කැපිපෙනුණා. රාජ්‍ය හා බැංකු නිලධාරීන් හමුවේ නියෝජනා ක්‍රම සම්බන්ධයෙන් ඒ මොහොතේදීම සාකච්ඡා කිරීමටද ඔවුන්ට අවස්ථාව උදා වුණා. වර්තමාන රජයේ විශේෂ සංවර්ධන ව්‍යාපෘතියක් වශයෙන් සහන පොලිපදනම් මත ණය ආධාර ලබා දීම වැඩසටහන විශේෂයෙන්ම අපි මහජනතාව වශයෙන් ඉතාමත් මගේ කරනවා. ස්වයං රැකියාවල නිරතලා ඉන්න විශාල පිරිසකට සහනයක් ලැබිලා තියෙනවා. අධිකරු ජනාධිපතිතුමාටත්, ගරු අග්‍රාමාත්‍යතුමාටත්, ඒ වගේම මුදල් අමාත්‍යතුමාටත් විශේෂයෙන් අපි ස්තුතිවන්ත වෙනවා. පොලියත් අඩු නිසා දුප්පත් මිනිසයාට හොඳයි හැම ව්‍යාපාරයක්ම කරගන්න ගොඩාක් වාසිදායක වෙනවා. අපි වාගේ ස්වයං රැකියා කරන ණය ගැනීමට අපහසුකම් තියෙන ඒ හැමෝටම ලොකු ජනයක් ගොඩක් ස්තුති කරනවා මේ වැඩපිළිවෙල දිගටම ක්‍රියාත්මක කළොත් රටේ තියෙන දුෂ්කර බව මගහරින්න කුෂ්කර්මාන්තේ නගා සිටවන්න බොහොම වැදගත් පියවරක් වෙනවා මේ කටයුත්ත මෙන්න දැන් ලැබුණු පුවතක් නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මකින් අත්අඩංගුවට තිබෙන බව පොලිසිය පවසනවා. දැන් ක්‍රීඩා පිටියේ තොරතුරු. ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී යවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම දිනාගත් හසිනී අම්බලන්ගොඩගේ ක්‍රීඩිකාව පිළිගැනීම සිදු කෙරුණා. තරංගවලියේ වයස අවුරුදු 19න් පහළ තරංග ආරම්භ වුණේ පාදුක්කේදී. ඊට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 256 දෙනෙකු එක්ව සිටියා. කේවල සහ යුගල වශයෙන්ුයි තරංග පැවැත්වෙන්නේ. අර්ජන්ටිනාවේ පැවති යවුන් ඔලිම්පික් තරංගාවලියේදී බැඩ්මින්ටන් කණ්ඩායම් ඉසව්වෙන් රන් පදක්කම දිනු හසිනී අම්බලන්ගොඩගේ ක්‍රීඩිකාව මෙහිදී පිළිගැනීමට ලක් වුණා. ඇයද මෙම තරංගාවලියට ක්‍රීඩා කිරීමට එක්ව සිටිනවා. 2018 යූත් ඔලිම්පික් ගේම්ස් බැඩ්මින්ටන් රිලේ ටීම් එක නියෝජනය කරලා ගෝල්ඩ් මෙඩල් එක දිනා ගන්න පුළුවන් වුණා. මේ තැනට එන්න ගොඩක් මට උදව් කරේ තාත්තා තමයි. ඒ වගේම මේ ගෝල්ඩ් මෙඩල් එක දිනාගත්ත වෙලාවෙ ඉඳන් මට ITN එකෙන් ගොඩක් සපෝට් කරා. ඉදිරියට ඔලිම්පික් මෙඩල් එකක් ලංකාවට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා උදව් කරන්න පුළුවන් නම් මම ගොඩක් සතුටු වෙනවා. මට ඕනේ දිරිමත් කිරීම. ඒ වගේම මම ITN මාධ්‍ය ජාලයට මේ තාක් මාව දිරිමත් කරාට බොහොම www.itnnews.lk